අයිබුවන් මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය සමරන එනතන ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අපි සිහි කරන දවසක් නිසා අපි මේ දිනය ගත්තාම විශේෂත්වයක් තියෙනවා මේ දිනය තුල මොකක්ද විශේෂත්වය ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනයයි මෙහෙම එකට ඇති උනේ කියලා ඇත්තෙන්ම බැලුවාම ලෝක ළමා දිනේ ළමේ කියන්නේ වැඩිහිටිය කියන්නේ එකම චරිතයක් වගේ සමාන චරිත දෙකක් නමුත් වයසින් මොහුකුරා ගියපු සියලුම ක්‍රියාකාරකම් වලින් යම්තාක් දුරට අඩපණ වෙච්ච වයසක් තමයි වයසකය කියන්නේ ළමා කියන්නේ සිතුවිලි පරම්පරාවක් සම්බන්ධයෙන් ඉතාමත්ම පොදිබැඳගෙන ඉතාමත්ම සුවිශේෂ ක්‍රියාකාරකම් ගොනු වෙච්ච මනසක් තියෙන සිව්මෙලි කාලයක් එනිසා අපි අපේ ආයුර්වේදයේ සඳහන් වෙලා තියෙනවා අවුරුදු 16 වෙනකන් ළමා කාලය කියලා. ඒ වගේම පරිණත යුගයේ අපි ආරම්භ කරනවා අපේ ආයුර්වේදයේ ටිකක් ලොකු වයස් ප්‍රමාණයකින්. නමුත් අවුරුදු 60ක සීමාවෙ ඉඳලා අපේ ආයුෂය අවුරුදු 90ක් විතර වෙනකන් අපි ජීවත් වෙන වැඩිහිටියෝ ඉන්නවා. එතකොට මේ දෙකොට්ටාසය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම මට කතා කරන්න හිතෙන්නේ ඉස්සෙල්ලාම ළමයින් ගැන. අපි ලෝක ළමා දිනයේදී ළමයින්ට අපි දිනයක් වෙන් කරනවට වඩා ළමයින්ගේ ලෝකයක් හැම දිනයකම ගොඩනගනවා නම් ඒක වැදගත්කමක් තියෙනවා. මොකද ළමයින් වෙනදාට වඩා සුවිශේෂ ක්‍රියාකාරකම් වලින් විභව පරිකල්පන ශක්තියෙන් ප්‍රබල ළමයින් කොටසක් අපේ සමාජයේ දකින්න. මොකද ඒ අයට හොඳට දැනෙනවා, හැඟෙනවා, තේරෙනවා. නමුත් ඒ අය යම්තාක් දුරට අරගෙන ඉස්සරහට යන්න තියෙන වගකීම තියෙන දෙමව්පියන්ට. දෙමව්පියෝ අද ළමයින්ට යම්තාක් දුරට තමන්ගේ ළමා කුසලතාවයන්, ළමා හැකියාවන්, ළමයින්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරනවද කියලා ප්‍රශ්නයක් අපට එක වෙලාවකට මතුවෙනවා. සමාජය දිහා බලනකොට ළමයින් මේ තරම් වේගෙන් ළමයින්ගේ ළමා ගතිය නැති වෙන්නේ ඇයි කියලා. එතකොට අපි දන්නවා ළමෙක් හැදෙන්නේ ඉතාමත්ම සිව්මෙලි පැලෑටියක් වගේ. ඒ සිව්මෙලි පැලෑටියක් වගේ හැදෙන ළමයින්ගේ ආරක්ෂාව එමුනම් පූර්වාචාරය ලබා දෙන්නේ දෙමව්පියන්. එතකොට ගෙයක් ඇතුලේ තක්සලාවක් නම් ඒ ගේ ඇතුලේ විශ්වවිද්‍යාලයක් හැටියට ඒ ඉන්න මහාචාර්යවරු වෙන්නේ අම්මා තාත්තා. එතකොට ඒ අම්මා තාත්තා ගොඩනගෙන ආකල්ප කුසලතා හා දැනුම තමයි විකාශනය වෙන්නේ ළමයෙකුට. ඒ නිසා මේ ළමයින් අපි අද සමාජයේ බොහෝම නරක මාවතවල් සොයා ගන්නවා ඉතාමත් කෙටි කාලෙකින්. අපි දන්නවා පාසල් යන ළමයින්ගෙන් අද අහන්න ලැබෙන සිදුවීම් පිළිබඳව. ඒ නිසා වේගයෙන් ළමයින්ගේ සෞඛ්‍යමය ගැටලු අපි දකිනවා අද ළමයින්ගේ පෝෂණය සම්බන්ධව. ළමයින් ඉතාමත්ම සමාජගත කරන නර්සරියකට එහෙම නැත්නම් මොන්ටිසෝරියට යවන දවස් ඉඳලා අපි අපේ ආහාර ලයිස්තුවට අපේ අම්මා සහ තාත්තා සලකන ඉතාම සරල ලඝු ආහාරයක් බනිස් ගෙඩියක් නැත්නම් රෝල් එකක් කට්ලට් එකක් පැටිස් එකක් වගේ දෙයක් මේ දාලිවල මගේ ළමයා දවසේ පෝෂණය සිද්ධ කරන්න ඕනේ කියලා. එතකොට ළමයේගේ කායික වර්ධනය හෝ මානසික වර්ධනය සිද්ධ කරන්න ප්‍රමාණවත් ගුණාත්මක ආහාරයක් අද ළමයින්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය පැත්තෙන් පිළිබඳව මම කතා කරනකොට සෞඛ්‍ය පිළිබඳව විශේෂයෙන් දෙමව්පියන්ගේ ලොකු සැලකිල්ලක් දක්වන්න ආකල්පමය වශයෙන් අපේ වැඩිහිටියන් හැටියට අපේ දරු පරපුර ගොඩනගන්න නම් ගෙයක් ඇතුලේ ඇතිවෙන කටෝර අමිහිරි ගෝසාකාරී හඬෙන් දරුවා ඈත් කළ දරුවට හොඳ අධ්‍යාත්මික පදනමක් සකස් කරගන්න පුළුවන් දැනුම් පද්ධතියක් සකස් කරන්න පුළුවන් පරිසරයක් විශේෂයෙන්ම දෙමව්පියන් ගොඩනැගිය යුතුයි. ඒ දෙමව්පියන්ට යම්කිසි වැරද්දක් දරුවෙක්ගේ තියෙනවා නම් ඒක දකින්න පුළුවන් ඉවක් තියෙනවා නම් ඒ දරුවා යම්කිසි වෙනසක් දකිනවා නම් යම්කිසි ක්‍රියාකාරකම්වල ඒ පිළිබඳව දැනුමක් ලබා ගන්න මේ ලෝක ළමා දිනේදී මට කියන්න තියෙන විශේෂයෙන්ම දරුවන් ගැන වෙනදාටත් වඩා විමසිලිමත්ව කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි වැඩිහිටි දිනය සමරන වෙලාවේ මේ වැඩිහිටි දිනය කියන්නේ ඇත්තෙන්ම කෘතගුණ සලකන්න පුළුවන් හදාපු වඩාපු ඒ අම්මා තාත්තට සලකන්න පුළුවන් අවස්ථාවක් එදා විතරක් නෙමෙයි එදා සිහි කරලා එදා තෑගි භෝග දීලා එදා ගුණ වයලා අපිට සමරන්න පුළුවන් දවසක් හැටියට වැඩිහිටි දවස තියාගන්න මුළු 365 දවසක්ම වැඩිහිටියෙකුට යම්කිසි
අපි උපකාරයක් කළා නම් උපස්ථානයක් කරා නම් රැක බලා ගත්ත නම් පෝෂණය කරා නම් ඒ පෝෂණය කරපු එක තමන්ගේ පපුව මැද ඉන්න විනිශ්චයකාරයාට එකඟව මම කරාද කියලා ආපහු හැරි බලන්න පුළුවන් මොකද ලෝකේ පුරාම ඇහෙනවා ලෝකේ වැඩිහිටි දිනේ අදයි කියලා මේ වගේ දිනු ජන සමාජයක ජන මාධ්‍ය තුලින් ඇහෙනවා වැඩිහිටියෙක් කියන්නේ අද වැඩිහිටියාගේ දිනේ මං මගේ අම්මට තාත්තට මේ කොතරම් සලකලා තියෙනවද කොතරම් මගේ අම්මා තාත්තා මට සලකලා තියෙනවද මගේ අම්මා තාත්තාද වැඩිහිටි නිවාසයක නේද ඉන්නේ නැත්නම් මගේ අම්මා තාත්තා මං ගෙදරින් එලවා දැම්මා නේද කියලාවත් සමහරකට හිතා ගන්න පුළුවන් දිනයක් ඒම වැදගත් වෙනවා ඒ නිසා ගුණගරුක දෙමව්පියන් ගුණගරුක දරුවන් අතර විශාල සම්බන්ධතාවයක් සමාජයේ තියෙනවා ඒක අපි ධර්මානුකූලව අධ්‍යාපන මට්ටමින් අපි ගත්තාම එවැනි ගුණ සම්පන්න දරුවෝ ගුණ සම්පන්න දෙමව්පියන් හදලා තියෙන අපෝෂණය කළ තියෙනවා එවැනි තත්ත්වයකින් පරිබාහිර වෙච්ච සමාජයේ අසරණ වුණු සමාජයේ දුක කියා ගන්න බැරිව තාමත් දරුවට ආදරය වෙච්ච අම්මල තාත්තල ඉන්නවා වැඩිහිටි නිවසකට ගියත් ඔබගේ දරුවා දරුවෝ නැද්ද දරුවෝ ඉන්නවද දරුවන් පොතන දින්න කිව්වා විශාල ආඩම්බරයකින් තමන්ගේ දරුවා ඉන්න රාජකාරිය ඉන්න ස්ථානය ගැන කියනවා හැබැයි දරුවෝ කොච්චර දවස් දින ගානක් හොයන්න බලන්න එනවද කියලා ඇහුවොත් ඇස්වලින් වැටෙන කඳුළු පාලනය කරගන්න බැරුව වැටුනොත් මිසක නැත්තම් ඒකත් හංගන්න පුළුවන් ගුණ සම්පන්න දෙමව්පියන් ඉන්න දවසක මේ පණිවිඩය දෙන්නේ ඔබ හැකිතා ඔබේ දෙමව්පියන්ට සලකන්න ඒක සංසාරය පුරාම ඔබට පිහිට වෙන පිනක් වෙනවා කියන එක මතක් කරන්නයි.